Sado, 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 la monta <susurra> sè, bagauto, sama, sambota <susurra> sè, la monta aratu sama, sambota

saddamang Muni se Sunantu Sagana Kadang Savana Kalo Ayam Badanta Dhamma Savana Kalo Ayam Badanta දසාර කාලෝ අයම් බදන්ත සාධෝසාසා පෙරුවන් සාරණයි හුකුල් මහතඥයා සුපුරුදු ලෙස අදත් ඔබතුමාාව අපේවිිනිවිධ දකිුණ දම්මණ්ඩතියට ඉතාමත්ම ගෞරවන මස්කාර පෝරුවප සාධන මස්කාර පූර්ුවකෝ පිළිගන්නවා අවස්සර ඔබතුමාට. मा आ අප माතු का යට අපरं මनම कहයට तो Maම सම या करना මතු කලා ඒක තමයි සතර ආහාරයන් පිළිබඳ යමක් මට වුගලන්ට පහදල දෙන්න ඕන ඕනා තුර සතර ආහාරය පිළිබඳ අපි කතා කරන කොට අප ටිතා වැදගත් ස්ථානයක් කම්බුනා මේ මේ රූපය සඳහා රූපය ආහාර ප්‍රත්තයෙන් පවතින බව එතකොට රූප ආහාර ප්‍රත්වයෙන් පෞද්තින් වහ කියලා අපි කියනවත් සමගම අපේ මනසේ ගොඩනැගුණා ඒඒ තතාගත දේශනාවෙන් ඉස්මතු කරන්න එක වචනයක් කබලිංකාර ආහාර කියල් ඉදුකොට මේ කබලිංකාර ආහාරය පිළිබඳ සමාජයේ සමාජය ගතුවෙලා තියෙන්නේ පින්ඩුකොට ගන්නා ආහාර කියන එක පින්ඩුකොට ගන්නා කියන එක හවු ච්චඩේම අපි සිංහල අපි හැටියට අපේ මනසටාවේ බත් පිඩු මොනහරි පිඩු ගුලි හැටියට ගන්නත් හැගි මතමයි අප්‍රගාව තිබුණ කර ඉතා ගැම්ඹුරු අර්ථයක් දෙන කතාවක් මේ කබලං කාර කියන වචනය මේ කබලින් කාර කියන වචනය පිළිබඳ සමාජයේ කතිකාවතා ැත්තේමන ඇත්තේමන තින කතිකාවතමොක්ද ලිකාරනම් පිඩු කොට පෙන්ඩුකොටනම් ත් මාල අලපරිප්පු වැන්ජන ඒවා තමයිඒක තවයිකත නක්තියෙන පොඩියර සඳහන් වෙලා ඒ ඒ පබලිංකාරහර කොටස් දෙකට වන්නහසේ වෙන් කරල තිබුණ ඕලාරික සහ සුකම කියලා ඒකත් හරිම පහත් පෙළේ විදියට ඕලාරික කියන්නේෙ ගන වශයෙන් හම්බේනේවා සුකම කියන දීර වශයෙන් හම්බන හැතිත තමයි අපි දැනගෙන හිටිය හැබැයි අවබෝධය තුළ එහෙම හිටියා නං අපි අපි මෙතෙක් කාලයක් කතාකටපු ධර්මපරියාය සම්පූර්ණම වැරදි අර්ථකථනයකට යොමු වෙනවම්මා අපි කීවා ආහාර යනු මේ කියන්න වූ මේ කරූපය යනු මේ කියන රූපකාය නොවන බව අපි හමතැන්ම විග්‍රහ කළ මේ සාකච්ඡා මණ්ඩපේ පමණක් විග්‍රහ වන වැඩගත් වචන ඇත්තිබුණ තමයි රूप खाය එොට රूप खाය පිළිබඳ සමාජ කතිකාාවත ස්තිිර වෙලා තියෙන වෙලා වග අපි විග්‍රහ කරනවා रूपखाයක් පිළිබඳ අපේ ර එතකොටේ රूපකායක් පිළිබඳ විග්‍රහ කරපුි मी मीී සමාජ ගතවෙලා තියෙන ස ආහාරන්නේ ආහාරය කබලින්කාර ආහාරය සමාජ ගත වී තිබෙන ආකාරය අනුව අපිට ගැතුුමකට මොණ දෙනවා අපිමඉන්න විිනිවිධ ඩාම් මණ්ඩපේමාය එහෙම කෝමද වෙන්නේ මේ තියෙන්නේ කබලින් කාරහාරය රූප කයට රූපකායක් පිළිබඳ තාතාගතන් වහන්සේ විග්‍රහ කරල නැත ඔගොල්ලෝ සමාජගත කරන්නේ විකෘත්තියක් කියය මේ කියන්නේ සත්‍ර මහා බෝතෝලින් සකස්වුනු රූප කය මේ රूප කත සූත්‍රය මරලා අපිට අපෝ යොමු කරනවා යම් තැන කට අම්මා ඒ රූපයක් ඒ සූත්‍රය පුළා පුත්්ත මාන්ත සූත්‍රයෙන් පුරා සතර ආහාරයෙන් පිළබඳ විග්‍රහ කරල තියන ප්‍රධාන සූත්‍රයක් වන පුත්්ත මාන්ත සූත්‍රයෙන් පර විග්‍රහ කරලතියන්නේ කබලිංකාර ආහාර වෙෙස මස් ආහාරයක් පිළිබඳඒ මස් ආහාරය මේ සත්වයායට ගන්න කලා තියෙනවා තන්නාවෙන් බැර එතකොට ඒම ගත්තම එහෙනම් අපි කතා කරලා තියෙන රූප කාය පිළිබඳ මහා ගැබරු ශ්‍රශ්නර්ථයක් මත්තුවේෙනවා ඒනම් මේ රූපකායට කොහන්ද ආහාර කියලා එතකොට ඒක මා ගැඹුරු ලෙස ගවේශණය කරනකොට මා සමාජ ගත කරලා තියෙනවා පණවිඩයක් තථගතයන් වහන්සේ කතා කරන්නේ ඔහෙන රූපයක් පිළිබඳන මේ र शबद रूप गंद रूप රසरप फ්्ब रूप दम ප වश रूप හ ඒ रूप න්නේ समूයක් रूप खाයක් रप संාවन සला ඒ रूप संාව් වन महाबूप් देशनावाों चचारी महाबूත चु महाबूता उපय रूपन ්‍රි කතා කර සෑම වෙලාවම මේ සතර මහා භූත කය ඇසුරෙන් මට උපාධානය වන්නා වූ රූපයන්නය වැදගත් වන්නේ ඒරූපය තමා මේ රූප රප සබදරූප ගදරූප තසරූප පොට් අබ රූප දම්මරූප හැටියට මට ඒක හම්වෙන්නේ රූප සංඥා හැතියට කියලා. මා සෑම වෙලාවකදිම ගන්නේ රූප සංඥාවක්. ඒ රූප සංඥාව තමයි නාමධර්මයන්ගේ රූපය වන්නේ කියලා මම කිවවා. මුත්මුලු සමාජයේ පුරාම නාමධර්මයන්ගේ රූපය කියන්නේ මේ බෞතිකර කය බවත් ස්කන්ද පහගන්නකොට රූපස්කන්දය කියන්නේ බාහිර රූපයක් බවත් අයයතන පරියා ඇතුළින් ගන්නකොට ඒකේ රූපය කියන්නේත් බාහිර රූපයක් යැයි අපිට තිබුණා විශාල තර්කයක්. ඒ තර්කය ඉදිරියේ, අපිට මේ කියන්න පුත්තමාන්ත සූත්‍රයේ අරගත්තම අපිට ගැතුළුවකට මොන දුන්නා පුත්්තමාන්ත සූත්‍රයේ කබලින් කාරාහර ඇටිට පෙන්නල තියෙන්නේ මොකක්ද දරුවෙකුගේ මාන්ස. එහෙනම් අපි කතා කරන පරියායයි මේ පරියාය අතර ගැටුමක් ඇවිල්ලා පුත්්තමාන්ත සූත්‍රය තුළින් ඒඔල්ලන්ගේ පරියාය පැත්තට සතවයක් ලෙස පේනවා මිනිස්සුන්ට හා මේ කතා කරල තියෙන්නේ මක්ද මේ කතා කරලා තියන්නේ මේ සම්මුති කයක්කට පෝෂණය සඳහා අවශ්‍ය කරන එ එගොලග රූපයමකත් දැගව ලොක ූපක්කය තථගතන් වහන්සේ විග්‍රහ කල තියන රූපකය ඒකට ආහාර තමයි කබලින්කාරහර ඒ කබලින්කාරහාර තමයි මස් එතකොට දැන් පැහැදිලිීම පැහැදිලි පිහෙන වැදි මතයක් සමාජ කත කරලා තියන්නේ කියලා හැඟීමක් සමාජයට ඇති වෙනවා. එත ඒක තිබුණ සියුම් කොටස මතුකරේ නෑ සමාජයට. සියුම් කොටසතමයි තථගතයන් වහන්සගේ පුත්්ත මාන්ත සූත්‍රය කියවා ඒ ඒ කියන්න වූ කබලින්කාර ආහාරය කොටහස් දෙකට වැගෙනවම්මා. කොටසක් තමා ොටසටෙන ඕලාරික කියලා. ඕලාරික වූ සුකුම වූ කියල වචනයක් තියෙනවා අම. ඕලාරික කියන එක අම්මලා අප හලා තියෙනවා මේ අපිට දෞව්්‍ය වස්තුූන් හැටියට ලැබෙන දේවල්තම ඕෝලාරික ඒ එතකොට මේ ඕ කබලිංකා රහාරය කියන්නේ පිඩුකොට ගන්නා කියන හැඟීමෙන් බිග්‍රහ කරන්න වූ මේ කබලංකාර ආහාරය පිඩුකොට කියන්නේ සමුහුව වශයෙන් ලැබෙන්න්න වූ කියන හැඟීමට පිඩුකොට කියන්නේ පිඩුකට කියන්නේ බදගු ලිනිමේ කටෙන් සම්මූහ වශයෙන් ලබෙන්න්න වූ මේ කබලින්කාර ආහාරය ඒක ගොටස් දෙකකටයදෙනවා ඕලාරික सा सुකම හැතිට ඕලාරික කොටසකමයි අර තථගතන් වහන්සේ උපමාව කැටියට පෙන්නුවේ පුත්ත මාන්ස පුතකුගේ මාංස හැතිියට नेවා ඕලාරි ආහාර ඒ ආර අවශ්‍යයි මේකායක පැවත්මටඒවයි පමට මේ ආහාර අවශ්‍යසයම තථගතන් වහන්සේ කියනවා ම කියන්න වූම කබලින්කා රහාරනඔබ ගත යුතුයි උපන්සත්වයාගේ පැවත්මසඳහා එතකොට අපිට මස්මාන්ස අලබත් කිරිබත් ඒවා ද දව්වේ වස්තුූන් දෙකම අයිති පෝලාරික කොටසටඒ ෝලාරික කියන්නේ අපිට ඇසට කනට පේනවා ෝලාරික අපි අපි බලන්න සබ්ාසෝ සූත්‍රයේ ආසව ප්‍රහණයේදී ඕෝලාරික මට්ට මේ ආසව පාක් තියෙනවා ඒවාට අයිතියෙනවා මේ මේ මෙන්න මේ කියන ඇසුරු කරන දේවල් කනබොන දේවල් අප ඉන්ද්‍රියන් ඇසුරු කරන දේවලේ ඔකො ඕෝලාරිකයි. නිවා එතොට තතාගතන් වහන්සේ මෙතැදි පිග්‍රහ කරපු මාතෘකාවට ගත්තා ඕෝලාරික කියන වචනය. ත ඕෝලාරික කියන එක සමාජගත කරා ඕෝලාරික සුකුම හැටයට පෙන්වා පෝලාරික කියන්නේ ගන සුකුම කියන්නේ දියර කියලාමයි. ොට ඒ එකකම ඕෝලාරික ගොඩට එකතු කරා හැබැයි සුකුම කියන වචනය අපි ගැමරින් අධ්‍යයනය කන ගොට අපට හම්බුණා මනාාද ප්‍රඥාවෙන් දට යුතු සුකම කියන වචනය තිේරු ප්‍රක්ෂ්ඥාවෙන් දත යුතු. එතර නොබට කබලින්කාර ආරය ප්‍රඥාවෙන් දකිින් ඕනෙ එකක්ද ැ ලෝලාරික මට්ටම පේන එකක්ද ඕෝලාරික මට්ටමින් පෙනෙන දෙයක් වතුර චඇද සූප ඕනාු ඒම ඕලා මට ලක මට්ටම පේනයිව තකට දැන් අපට දැන් අපේ දැන් ඇතුුළු විසි දෙන්න අපිට ගැටුළුවක් ආවානං එන්නේ මේ විකෘතිය සමාජකත වී තියෙන විකෘත්තිය නිසා හැබයි විකෘතියට පැහැදිලිීමම උත්තරේ මගේ අතගතන වහන්සේ දීල තියනවා. ඒ සූත්‍රයේ යටකොට සිතියෙනවා අම්මා තව හාරයක් පවතිනවා පංච කාම ගුණ වැඩීමට ඒමයි. සමාජි කතා කරේ පංචකාම ගුණ කියන්නේ ඇසකණනාශය දිවශරීරය මන කෙනෙ ඉන්ද්‍රියන්ගෙන් මගේ පංචකාම ගුණ වැඩෙනවා තු පංචකාම ගුණ වැඩෙන්න මස් නෙමෙයි හම්බවෙෙන්න්න ඕන. පංචකාම ගුණ මට ඇති වනේ රාගය දේශය තුලයි පංචකාම ගුණ වැඩෙන්. පංචකාම ගුණයට අද කියන්නව් ඕලාරිකාර නෙමෙයි ඒ ඒකට ආවා සුකුම ආරයක් සුකුම ආහාරය නිසා තමයි මගේ පංචකාම ගුණ වැඩ සුකුම ආහාරය පරි්ඥෙයිය පිරිසින්ද නොදකින තා කල් මගේ පංචකාම ගොුණ වැඩනාා ඒ සත්‍රති නොයට ඒක ඇල්ල මේ විකෘතිවාදීන් සමාජගත කළේ නැහැ ඒ සමාජගත නොකළේ අම්මාට මම මීට ඉස්සල්ල කරපපු සාකච්ඡාවේ පාදල දුන්න මේ විකෘති කාමෙන් කියනවා පටිච්ච සමපාදය කියන්නේ තවත් පරියායක් හමනයි නබට දහම දකින්න පුළුවන් කියලා කියනවා කොමද ආයතන පරියායෙන් ස්කන්ධ පරිය දරි දහම දකින්න පුළුවන් කියම අයගේම තර මේ ගොල්න්ගේ ආයතන පරියායේ රූපායතනය කිවේ රූපකායට සත ම බහත රූප වලට රූපස් කණ්න්නේ දී එංගොලො කිව්වේ බාහිර අභ්‍යන්තර සත්‍රමාහා බහුත රූප වත්‍රමා බහුත රූප එංගොලග රූපස් නන්දය දහතු පරියායේදීඒ රූප දහතු සබ්ද දහතුුව ජක්කු දහතුුවව රූප දාතුව කන සත්‍රමා භූත රූප ඒක නිසා මේගොල්ලන්ට රූප දහතුව තවරු කරගන්න රොකුලක් වුුණා බලකාර ආහාරයකම ओलाරික देखම ද්‍රव वस्तुන හැතියට ගැනීම ඒ දෙක දව वस्तुන ැතියට ගත්තම इंगोල්ලන්ට හරි පහසුවना කंद පරිियाයේ रूप स्කන්න්නේ ස महाबूත කය සහ बाාहिන रूप ල ආහාර ප්‍රෙන් පතින්නේ ඒ අයට ओलाරික सुකම කෑම होना හරියටම හරිගිය හමුල්ලන්ගේ පරියායට ආයතනක පරියායට රූපායතනය කියන්නේ සතරමහාබූත කය ඒ අයටත් අර කියන ඕලාරික සුකුම හොදල ගන ධන අල ද බතල කව්පේ මුනට තමයි වනාද ඕෝලාරික හොද කැදකිර හොද ඒව තමයි රකම ඩැන් වැඩ හරිරම් හරිගියා බත්කාල වතුරබොනෝ පෝලාරික කෑමකාල සුකුමයවබනෝ. දැං හරිද දැම් බලූ බැල්මට හරිගිය හැබැන් මේ විකෘත්තිවා දීන් අර යට තියෙන වචන ටික කිවෙන. මොකද තව අහාරයක් පවතිනවා නොබලාට පංචකාම ගුණ වැඩෙන වැඩෙන්න. මේ පුත්තමාන්ත සූත්‍ර එක තියෙනවා. පංචකාම ගුණ වැඩෙන්න අවශ්‍යවෙන්නේ කතාගත දේශනා බනෝ බලනකොට ස ඒක එහැට පේනාහරයක් ඕලාාරික මටිමින් නොගට හම්බුවෙන ආහරයරේ ඒ අතිසිුම් අතිස්ුම් මෙ මේ මනස තුළ ගොඩනගෙන්න්නා වූ රූප සංඥාමේ. මනස තුල ගොඩනගෙන්න්නා වූ රූ සංඥාව ඒ රූප සංඥාවට කොහෙත්මයිති නෑ ඕලාරික කෑමබීම න. මේකට අයිති වෙන්නේ ඇස්ස හැමවෙලාවෙම ආහාරයක් ගන්නවා රූපවලින්. මන හැමවෙලාෑම ආහාරගන්නවා සබ්ද වලින්. නාසේ ආහාරගන්නවා කද සුවද වලින්. දිව ආහාරගන්නවා ෆ්‍රසේෙන් ශරීරයේ ආහාරගන්නවා පහසින්. මනස ආහරගන්නවා ධම්මාරම්මණයන්ගොලින්. මේක මේ ආරම්මනය එන විදිිය මේ ලෝක සක්වයට පෙනෙන්නේ නෑ ඒක දකින්න ඕන ප්‍ර්ඥාවෙන් පජා පෂ්ඥඥාව අරකත් පජානතින් පජානාති කියනෙ කතටු ගෙනවත් අම්මාට අකත් බුදුහන්දුරු පජානාති කම්දන් කොයිකද නුඹ ඕලාරික කෑමත් පජානාතිකෙන වචනය තන තිකෙනවා ඇයි නතගතයන් වහන්සේ කියනවා එක නිසා මේ බුද් වචනයටම තම අප කොටෙන්වා තතාගතන් වහන්සේ සුක්ම කියන එකට දැම් මේ ප්‍රඥාවෙන් දතයුතු කිය කිය. ප්‍රඥාවෙන් දතයුතු මේ රූප සඥාව මේ ඇසට ලැබෙන විදිිය ප්‍රඥාවෙන් දකිල් නොන්. ඒ කියන්නේ චක්කුම් පටිච්ෂ කියන අවස්සාවෙත මයි නොඹහම්බෙන්න්නේ මේ රූප සඥාව සෝතන් පටිච්ෂ මේ ඇසත් රූපයත් ප්‍රත්්‍යය වෙන මොහොතේ පටිච්ෂ සමපන්නව තමයි මේ මේ ආර හම්බෙන්. ප්‍රත්තයෙන් මේ ආහාහම්බ. ඇසට රූප ප්‍රත්තයෙන්. කනට සබ් ප්‍රත්තයෙන්. නාසේට ගඳ සුන්ද ප්‍රත්තයෙන් තමයි මේ කියන්නාවූ සුකුම ආහාරය මේ ඇසට හම්බුවවෙන්නේ. ඒ ඇස ඇස තිබුණු පලියට සුකුම අහාර හම්බුවෙන්න්නේ නැ. තිබුණු පලියට සුු සබ්දය නැමති සුකම හාරය නොමටහම්ුවවෙන්නේ සුක කබලින්කාර ආහාරය හොඳර මතක තියාග ඇස තිබුණු පලියට සුකුම වශයෙන් ලැබෙන්න්න වූ කබලිංකාර ආහාරය ලැබෙන්නේ නැත එමයි කන තිබුණ පලියට සබ්දය නැමති කබලිින්කාර ආහාරය සුකුම ලෙස නොඹට ලබෙන්නේ නැත සුකුම කියන්නේ බලකා ර ඒන කැබලි කොට ගන්න හාරන මේ ඒක ගොන් කතා බුදු हमම් දුක පිඩු කොට ඇයි නබේ රूප ස ස ටම්බෙන රूප සංඥාාවහම්බේ සමූහයක් ලෙස සම්पීධනය කොට මේ මේක මේ සම්පීදනය කියන වචනය තමයි පිඩු කොට කියන එක හොඳම වචනය සම්පීදන එකතු වී සමූහයක් ලෙස ලැබෙන්න්නේි මේක ඕෝල්ම අරක හම්වෙන්නෙ සමෝහයක් ලෙස. මනනාද ඕලාරික හාර හම්වෙන්නෙ සමහයක් ලෙස. වතුරවි දුවක් බිවතේය කහම් වෙන්නෙ සමෝහයක් ලෙස. අපිට දො කැඳ බිව්ව තම්බන්නේ සමෝහයක් ලෙස. බත් කෑවත් හම්බිණ සමෝහයක් ලෙස. ඒවගේම ඕලාරික රූප සංඥාහම්බින්නෙත් නොබට සමෝහයක් ලෙස.තකොට ඇසට රූප හැම්බවෙන්නේ සමහයක් ලෙස. මේක අති්‍යයුම්, ප්‍රඥාව කියනෙ ඉහෙල්ලම පරතලට අන්න ෝන නොබ මේක දකින්න අරකත් පජානාති මේකත් පජානාති මේක පජානාතී තත්ත්වය නොබට හම් වෙන්නේ පතිච්ෂ සමපාද න්‍යාය ධර්මය තුළින් ඇසට රූපය නුබට හම්වෙන්නේ ඇසට රූප ප්‍රත්ථයකොට තුර ඇස බුණු පලියට මේ මේ ඇසට රූප ආහා හම්වෙන්නේ නෑ ක තිබ එතත් අ අපිට අපේ හත්තිපද ඔපම සූත්‍රය විග්‍රහ කරනවා ඇස අපිරි බින්න ඇහැක් තිබනත් බාහිර රූපයෝ තිබනත් බාහිර ඒ එයින්ම නිපන් ඒ අදා යො අදාළ සංඥාවට සංඥාවට නොබගේ යොමු වීමක් නැති තැන නොබට චක්වානය කටගන්න නෑ කියලා. අන්නේ ඇස යොමු වීම තුළ තමයි නොබට හම්බූනේ මේ කියන්න වූ කබලිංකාර ආහාරය වන සුකුම ආහාරය නබට ලැබුණ. මෙන්න මේ සුකුම ආහාරය නුබට ලැබෙන විදි නුබ දැක්කි නැට්ටන් නබ ඒ සුකුම ආහාරය කෙරේ නොබට හට ගන්නවා තන්නාව. හැයි සුකුම ආහාරය කුමක්ද ඒ ආහාරය ඇවිල්ලා ඒ ඇස සමුදේවන විද නබ දැකි නෑ කට මේ සුකුම ආහාරය නුබ අවදබෝධ කරගන්න ඕන ඒ ආහාරය හටගන්න ආකාරය හර කියන්නා යොමු වීම තුළ හටගන්න ආහාරය නුබදකි ආර ලැබෙන විදිිය නුබ දකින්න ඕන ඒහාරේ හටගෙන්න්නේ කොයිටද ඒහාරේ හටගත්තේ මගේ මනසට ට ඒක නිසා ඒ ආහාරයට තථගතයන් වහන්සේ කිව්වා චතුන්නන්ත මහාබූතා නංක උපාදාය තු හන්න තතාක්ක දැන් වහන්සේ කිව්වා අපි හමවෙලායම කතාකරේ ඒ උපාදාය රූපය පිළිබඳ ඒක නිසා අපි 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 ඔසොයා ගැෙන ගිය ගැම්ඹරු පරයාය සිරිසි යයි ඒන කට අපි දැන් අපි මේ පිරිස දන්නවා ඒ රූපය උපාධානය වන ස්භාවය අපි තර. හොමද උපාදාානය වේ අර යොමු දම වීම නැතිතහත්කල් නොපටේ රූප උපාධානය ඒ සුකුම රූප ආහාරය නුමටම්වෙන්නේ සුකම කබලින්කාරහාරය නොටම්බින්නේ ඇස ඇසට දැ උඹගත්තාද ඇසට කියන්න වූ සවිඥ්ඥානක කයි සභාවයක් මත ඒ සුකුම හාරය ලැබිලා ඒ මෝතේම සුකුමහාරය බැහර වුනාද. ඒ විදිීර් තමයික යොමු ඉධර්මතායක් අනුව යොමු වීම ඇතිවීම නිසා සිදුුවච්ච සිදුවීමක් යොමුවීම නිසා හට ගත්තා දශනයම ඒහාරය නිරුද් නිරුද්ධයි තන තියන්නේ සමුදය නිරෝධ ධර්මතර්මතාය එකකට ඒ නම් ඒ ආහාරය නිත්‍යයද අනතේද අනිත් ඒආරයෙන් හටගත්තා වූ ටූපය නි අන එ ඒනම් නුඹ දැන් ආහාරය දන්නවා ආහාරය සමුදෙවුණු ආකාරය දන්නවා අහාර නිරෝධය දන්නවා නුබ දැන් නුබ සම්මා ඉතිය රූපය පිිබඳ සම්මා ධදිිත්තයට පත්වෙලා දැන් නුබ ඉන්නේ දැන් නුබ දන්නවා නුබත මේ රූප හම්බුවෙන සෑම මොහොතකදම ප්‍රඥා ඇස සම්මා ධිත්්‍යයට පත්වේශ නිසා රූප නිනෝධ ගාමිණී ප්‍රතිපදාව දන්නව නුබ. න්න ඒ ඒ දැහදල දෙන්නන්නුව තකොට දැන් දැන් අර විකෘති කාමීන් පැහැදිලිවම මේ විකෘති ස්වභාවයෙන් සමාජ ගත කරන්න වූ අර ආයතන පරියාය ධහතුපරියාය ස්කද පරියාය තුළින් දහම දකින්නේ ඒගොල්ලෝ බාහිර රූපයක් නි්‍යකොටග. ගේ ඉදියේ මම ඉන්නවා මට බහි මට කයක් තියෙනවා අජ්ජත්ත ඒවගේම මේ බාහිර කයවලුත් තියෙනවා. හරිද දැ මම යන හැඟීමෙන් දැන් මංමගේ කය ම පරිහරණය කරන කයත් මේ මම පරිහරණ කරන්න ව බාහිර කයලුත් සකස්වෙලාතිෙන සතරමාහා භූත වලින් හරිදවැරදිද හරි ඒ ඒ කය සෑම මොහොතකදිම කබලින්කාර ආහාර වලින් තමයි යපෙන්න ඒ අත්හරනි ලපො හැබැයි ඒ කබලින්කාරා ආහාරය ඕෝලාරික හාර පමණයි තදගතන අචිකවා මේ විකෘත්ති කාමින්න්තිික ඒක ගෙනිච්චා ඕෝලාරික සහ සුකුම කියලා ඇත්තවශයෙන් ඕෝලාරික සහ සුකුම තම් යි හැබැයි ඒ සුකුම කියන එක මේ කියන කර්ජකයක තහම්බුවනත් ෙ. අර්ජකය ඇසුරු කොටගෙන මම මට බාහිරේ රූප උපාධානය තුළ හම්බුවෙන කත්තමයි ඒක ප දැ විකෘත්තීන්ට මේ කවු නෑ ඇයි විකුටින් ඒක ගැන හොයන්න බැලුවත් නැත්තේ විකෘත්තිීන්ට ඕන වනා පටික්ෂ සමපාදයක් අවශ්‍ය නෑ ස්කන්ධ පරියායෙන් මේ ලෝකේ අනිතේ දකින්න. පටිස්ම් උපාදයක් ඕනද බාහිරම අභ්‍යන්තර මගේ කයත් බාහිර හම් වෙනාව රූපය නුත් සත්‍රමාහා බූත රූප ඒවා ඒවාට ඒවාට ඒවාගේ පැවත්මට අවශ්‍යයි වුනාාද කබලින්කාර ආහාර ඒකත් තැත් ැබැයි මේ කය කුුණවෙලා දිය වෙලා මස්වෙලා කබගලනවා කාලකනොට කොන්ඩ දිය වෙනවා ඇස් ඇතෙනවා නිිය බුද් දියෙන ැරිල්ල වැටන කයක් නිසා ඒ මේ අහා අර මේ ගන්නවන් නෑ මේක තන්නාවේ දැන් බැල්ූ බැල්ම හරිදි වැලදගැලපෙන ඒක නිසා දැම් මේ කය පිළිබඳ කලකිරන එක තමයි දැන්කරන්නේ කට්ටිය මුල්ල කර වාඩු වෙලා දැන් වාඩියනු අයනක ගිහිල්ලා පොය දවසත වාඩි වෙලා දැන් කල කය පිළිබඳ කලකිරෙන අර කන දේත් කන්නේ අර බන්ධනාය එන මණ්ඩනාය මගේ මේක පිරිස නොවයි කියලා එක ඇත්තෙන දැන් වැඩේ නැගල යන මොකද බුදුහම්දුරන්ගේ දෙශනාවටත් දැ මේක . එතකට දැන් ඒම බලලා මගේ කයේකුණුවෙන දිය වෙන බව බලනවා ඒ නිසා මා ඇසුරු කරගන්නා මේ කය නිිත්‍ය නොවන බැවින් ම මේ කයේ තන්්හාාව දුරු කරනවා. මගේ කයේ ශිනාව දුර කරනවා. දැන් මේ මගේ කාය කියන හැගීමෙන් මේකායි ඇසුරු කරන්න කවුද අශෘතවස් ්මෝඩ තන තිවඩි වැදගත්නවා. ශස්්‍රව දෘෂ්ටියය තුළ මම කියන හැඟීමෙන් ලෝකේ පරිහරණය කරන්නෙක් මෙයා. ම ශස්වත दृෂ්ටිය තුළම මේ මේ කියන්න වූ අදර අර අප පුද්ගලෝ කිය නැටන මේ ාහිරය ලෝකක් ඇතනැත කියන ඒනමේ මේ ලෝකේ දිගටම අතීත අතීතියන්දල ආපු කෙනෙකුත්තින්න අනාගතට යන කෙනෙකුත්තින්නන්නවා වර්තමානය ලෝකෙ පරිහරණ කරන කෙනෙකුත් තින්නවාගේ හැඟීමෙන් නොේ චමනියම මේ 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 හයදරන්නය පරිරණ කර ය මම අ ලෝ කියනවා කියලලා හැගේීමෙන් ටය ඒ හැගගේ තුළ තමයිදම මේ අනිතිත බල දැමයා මම කියන හැඟ මේ එක අන්තයක් වන ශාස්තෘත දෘෂ්ටිය ඉඩගෙන තමයි මෙයා මේ ලෝකය අනිත්‍ය බලන්න තුදැයා සක්කාය දෘෂ්ටියය තුළ තම ඉන්නේ මෙයාට පටි සම පාදනයාය කම්වෙලා නැහැ පත්තයෙන් හතගන්නා වූ මේ ලෝක සමුදේ දැකපු කෙනෙක් කච්ඡායනගොත්තට කියනවාවනේ කච්ඡායනගොත්ත ලෝක සමුන්දය හරි පේනකොට පේන කච්චාන ලෝකේ නැකිෙන නාශසිත්‍රවයටට යන්න බැෑනුට ය ඉන්න කොතන තකොට ආසිිත්‍රය ලෝක ඒ හාටගෙන නිරෝධවෙන්න සභාවය නොබැදැක්කොත් නොට ඒක ආසිිත්‍රය ඉන්න බෑ ඇත කියලගන්නත් බෑ. ඒනම් මේ ඒතු මේ ඇතිකල්ලි මේ වේ කියන නියාධර්මය දදුටු කෙනෙකුට මයි ආසිිත්‍ර නාසිටටර් වැරදි දෂ්ටි දෙකක් බව එයට කච්ායනමාන් නොබට මැදුුම් පිළිවතින් මේක පහදල දෙන්නන් කෙලෙක්වන ජමයම්‍ය මැදුුම් පිළිවත නොදකින තාක්කල් මේ පුද්ගලිවන්ත ේතකොට තැම්ම මැදුුම් පිළිවතක් ඕනද බයිර රූපය අනිත්‍ය දකින මිනිට එයට එතර ඒයා කියන විදිර ස්කඳද පරම්පරාව කුමදු බලන්බයිද අනිත්‍යය මේ පටිසම්පාදයෙන් ැෑර පු ැබයට තේරෙන් නෑ ඒඒ පංචස්කන්දයක අනිත්‍යයක් දකින මම කියන හැඟීමෙන් නොයිද මේ මෙයා මේ පංචස්කන්ද අනනිත්‍ය දකින්නේ මම කියලකන කන්නවා යා අදදකින්න ල්ල මේ කයි මේ කයන පංචකන්යාට මේ කයයි රූප කයි රපය රපස්කන්දය බහිර රූප රූපස්කන්ද කොට අනි්‍යවා वेදන සඥ සංකාර ඥාන කියන මේ පහ මේ රूපස්කන්දේ ඇතුළ සිදුව සි පචකද කියන මේ खा මේखा සරු කරගෙන සිදුවෙන් න පචකද මම කිය හැගම තුළ අනිත්‍ය දකින නැද් रන්ද අනිතිය දකින්න කියලකි पට है ගලො කියන්නේ ප්‍රත්्य හටගෙන නිරුද්ද වෙලා යන නිසා ूපස්කද නිය කියල ද එන් ඒක පතවවිආාපෝතේ ජෝවා යෝ කියන සතර මහා භූතයන්ගෙන් හටගෙන උපාදය උපාද තිති බංග කියන ක්‍රියාතාමය තුළ නිත දකිනවා කියන එක නොයද මේ කොමදු කියෙන් ගැඹර ගිතන්න නොගොල්ලෝ දැන් ඒගොල්ු දකි ඒවිදිරණය ධනිත්‍යය ඒගොල්ලු ඒවිදියට අනිතේ දකින තාක් කල් යන ගැටලුවමකක් මම කියන කෙන කියදගෙන තමයි අනිතේ ාත දෘෂ් ාතය ශාත ෘෂ්ටියය තුළයි එඟගොලව නිතය දකි මම කියන හැඟීම තුළ මේ ධාතාගතන් වහසේ කෙන මේ ලෝකයා අන්ත දෙකකට කොටවෙලා ඉන්න කච්චයන එකක් ශාෘතය එකක් උ්චේදේ තුො දැ මේගොල්ලො ශාශතය තුළ ඉඳගෙන තමයි ලෝකය නිතේ දකින්න ශාස්තය කියන්නේ සක්කායි දිස්තයම ොටසක් උච්චේද කියන්නේ සාාස දකීම තව කොටසක්ට බලන්නක දැන් මී ක්‍රියාදාම සම්පූර් නමව සම්පූර්ණ අම අමුවෙන් මුළු බුදු දහමම උඩු යයටතුුකර කිරීම නොේද මෙ තන සිදුවෙන්න්නේෙද මේ අනිති දු කනාත්ම න දවද නකොට දැන් තතාගතයන් වහන්සේගේ දර්දේශනාව අනුවනං. මේ රූපේ දයා බලන්න ඕන රූපය මමනොවේ මම රූපය නොවේ රූපය තුළ මාතුළ රූපය නැතකින් හැඟිමින්. තුරද රූපය මනොවෙන්නේ රූපය මග නොවෙන්නේ මාතුළ රපය රූපය තුළ මානැත කියන නැත කියන. මේක හැඟීම පහල වෙන්න නං මේ රූපය යනු මේ උපාදායි අරරකයන් අරමුණ කරා යොමු වීම තුළ හටගෙන ඒ මහතේම නිරුද්ධවෙලගේ මගේ වසගේ පවත්වන්න බැරුව මේ මෝතේ හටගෙන මේ මෝතේම නිරුද්දලගේ රූප සඥාව කෙටෙට නොබ දකින්න ොනද නැද රප සංඥාවක් ලෙස දකින්නවා මොහොතේ සිට මේ අම්මලට තේරෙනවා නේද එතන නේ දෙයාට බුද්ධියෙන් තේරෙන්නේ මේ රූපය මම නොවයි මේ රූපය මගනොවයි රූපය තුළ මානඇත මාතුල රූපය නොමැත මේක නේද? තාගතැන් වහන්ස වේ තක්ය දෘෂ්ටි නිරෝදකයහටට පාදල දුන්නේ රූපය මම මම රූපය රූපය තුළ මත මාතුළ රූපය ඇත ඇයියා ඒ සක්කයි දෘෂ්ටිට කොටුණේ අර ප්‍රත්තයෙන් නොපදින්නා වූ රූපය පිළිබඳ ප්‍රඥාවෙන් යාට අවබෝධයකට පැමිණනීමට නොහැකි වනාම් යට තේරු නෑ මේ සවිඥ්ඥානක කය බාහිර නිමත්තක් ගන්න වෙලා වෙයි මේ සිද්ධාන්තය සිදුවने කියලා ඒ खाය මටගේ බතාගන්න වහන්සේ මට පහදල දුන්නා මේ අය මටයිතියකක් නොවන මේ අය ආශ්වාස ප්‍රශ්වාස සभाධර්ම ක්‍රියා වලිය බව මේ අය දහතු හතරකින් සකස් වනු බව මේ අය කුණ පොකොට ති දෙකක් බව මේ අයට ඉරියව් පැවත් ඉරියව කියෑන විදිනක විතරන්න මේ බලනක ඇහන එක දැන එක ඒවත් ඉරියව් මේකාය ඉරියව් පැවත්තිය හැකි බව මේ හය විං්ඥානය බැහරලා මියදුන සති දෙකකින් ඉදිමෙන බව මේ හය ඊට පස්සේ මහස් අම සෝරට කියල දැම බල්ලු කාලයන බව මේ ක අය ති දසක කල බලවට තැන්තැන් විසිල්ල තින ඇටකට ටික බව දන් ක දන්නන්නේ අපිට මේ මේ දරා සිටිට මේ කයත් මගේ වසගේ පවත්තන්න පුළුවන් එක නො එහෙ මගේ වසගේ පවත්තන්න බැරිකායාක බාහිර අරමුණු කරා යොමවීමද මගේ වසන්ගේ පවත්තන්න පුළුවන් එක ඒ ඒ මගේ වසගේෙන් බැහැරව මෙන්න මේ අරමුණු කරා යොමුවීම තුළ ගොඩනැගුණු මේ රප සඥාව මේ උපාඩයි රූපය මමද. රූපය තුළ ඒ රූපය මම කරපු දෙයක්ද ඒරූපේ මගේද තු දැන්ක මත්වෙන් නොඹටඒ රූප සං්‍යාව ගන්න පුළුවන්ද නඹගේ අල්ලවෙනි මේක දකින තාකල් මේ අම්මලාට මේ සංසාරයෙන්න්න ගොඩය හම්ඹ ඉන්න ඒකයන්නේ අම්මලගේ සකජතය කඩා ගන්න බැකි මේ ම පාදල දෙන්න දො මේ අම්මලට හොඳටම පැහැදිලි සතර ආහාරය කසේද සතර ආහාරයේ මොකදද කබලින්කාර ආහාරය කසේද බලපෑවේ මගේ උපාදායි සූපේ. පහැදිල එතුකට නුමට මේ කමේ කියන්න වූ සුකුම ආහාරය වන ස කබලින්කාර ආහාරයෙන් තොරව නොඹට ජීවත්වෙන පුළුවන්ද ැ. සත්වයාගේ පැවත්ම සඳහා මේ සුකු මහාරය අවශ්‍යයි එතකොට නූපන් සත්ත්වයාගේ ඉපදීමට අනුග්‍රහයක් දක්වන්නවාද චාමිණය අම්මා මේක දැකපු කෙන රූපය මගෙනවේ නං රූපය මතතායිදකක් නුව නම් ලොබය රප සඥාව මම කරගෙන තන්හාාවෙන් ගන්නවාද ඒකයි බුදු හමුදුරුක වේ සබලින්කාරහාරය ප්‍රත්්‍යවේක්ෂාවෙන් ගෙන තන්නාව බැහැර කරන්කි. තුර කබලින්කා රහාරය කොටසක් ගියා රූපකායට ඒක තමයි පුත්්තමාන් සූත්‍රයේ මස් කනකොට ප්‍රශ්නාය බැහර කා පංකිවේ හරිනේ ඇයි ඒ අයත් පන්සත්්‍යයාගේ පැවත්ම පිණ හාරවශ්‍යයි මනාරේ දවශය ඕලරිආරි ආහරිට එයාට ඒ අවශ්‍යයි එත් ඒක කය පවතින්න ඕන නිසා එයා කන්න ඕන දෂ්නාවෙන් ඒ කනකොට කන්න එපා මගේ මගේ ජවය පිණිස මගේ මද පිණිස ඒක අයිතිවෙන්න පංචකාම ගුණට පංචකාම ගුණයට අයිතිහාරය තමයි සුකු මහාරය එ පබලකාර සුකු මහරය න හ කබලින් කාර සුකු මහාරය ඒ සුකුම හාරය මට හම්බුණේ සුකුම ලෙස ම දැක්කින සුකුම කියන්නේ විශේෂඥානයෙන් දැක්කිනෑ මම හිතුවේ මම රූපයත්දැ මට රූප ස්ඥාවක් කාවක් කියලා බලන්නකොට මට රූප සඥාවක් ඇවිල්ල දැන් මට රූප සඥාවක් කාව නැත්තන් අර යොමු වූීමමතුළඩං රූප සඥාව හට ගත්තේ දැන්ලුබ ඒ අහාරය ගන්නවාද තුෘෂ්නාව මයි කියලා අන්න ඒක තමයි තතා ගතන් වහන්සේකිවේ ආහාරය ප්‍රථවේක්ෂාව කියලා තැන්තකොට මේක මොකදන්න මන්ඩනාය මදනාය කියලා කාලාහරිය දම බත් බත්කාදම බත්කාලවත් රුබෝණය ක්දමිො තාමිියම් මා කිය නො මෙ කියන්නේ පා කිය මෙ කිය තුරය ොදම ත්කාලාල වත්‍රබනයකද මේ තාගත දේශනාව බත්කාලා ව්‍රබොනයකත් තන්ාවෙන් බොඩ්නේ පා කියන බුදුහමුදුර කියන දෙ අදද අප බුදුහදුර ඒකත් කිවවා ඇයි කියමයම එතකොටත් කෙනෙකුගේ තන්නාවක් කටගන්නවාන මේ කයගෙරේ ඇයි නොඹට කයකෙර තන්නාවක් කට ගත්තේ කයකර ඇයි මට කටගත්ත මගේ ස්්‍රත දෘෂ්ටිය හිටපු නිසානි පොර්මාත්ය ඩ සුම් දයක්තියන තේරුම් නැද්ද මේකායනු පස්සනාව වඩපු නැතිකෙනෙකුට මේ කය මම කියලා ගන්න නැතුවෙන් මනා කරම් දෙයක් එහ මම තා සතිය වඩපු නැති එකකුට පුළුවන්ද මේ අය මම නොවයි කියලා ගන්න බෑග ඒ එක බත්කනවද තන්නහාාවෙන්තරෝ අස්කනවද තන්නාවෙන්තුර නෑ පැලෙන්න්න කන්නේ ඇයි මේ කය මගේ ඇයි අයට බැරුණා කාය ගතා සතිය වඩන්න ද පැී දම්බ ලට කාය ගතා සතිය කිය එක කෙතරම් ප්‍රබලද මේ සංසාර ගමන අතර කරන්න කියලා ප පැහැදිලි ඉතුර ආනාපන සති සූත්‍රය කියන්නේ මේ කය පිළිබඳ බලන්න කියරෙද ප්‍රඥාව දැ අය පිළිබඳ කලකරෙන්න්නද කියලා කිය කියරතින්නේ කය පිළබඳ පජානාතිවෙද කියති අය පිළිබඳ කලකරන එක ගවද අ මෝඩක්ජන දැ පැලි නේද මේ කොතන දුවත් ගැටුන් ය ම මලට කොහෙ ොහම එකින් එකට බොහොම අස්සනට පැහැදිලි ඇත ද මේ අනිතර් පැදිලිද කියලා මේක කෙතරම් පැහැදිලි කතාවදද මේ මේ උත්තමයා මේ අපිට පෙන්නල දීලතින් මේක මේ බුදුවරේ කාල නොවුන්ද නොවී මේ කවරරි බහක විද්‍යාතියක කුතාහර ජීව ද්‍යාත්යක ක තාහරි ඒවයින සම්මුති දැනුමත්තියන මිනයකුට පුළුවන්ද චාමිනියමමක පාදලදන්න යොමුීමම වෙච්චායිතිය මිනිවරු හනවා දැන් අපේ දෙනල මනිමරුට වුන් කදන ෑ දිලම කියනෙ යමුීමේ තියන ප්‍රබලක්වේ ඒත ධර් හම් පැහැ දැන් මේක මගේ වසගේ පවත්තන්න බෑකනක නවෙති චාමනයම කෙත් තරෙන අපට කොයිත්ම ඕනකමක් මෑන ගමණ ොනාගරගත තිය අයින්සකයා මොනාගරගත මොක යොමු වීම මට නතරගන්න පුළුවන් උන්නා නම් මෙතන ඉන්න මේ රත්නයගම් මටයි මතයියි මරගත්ත කලලාි ොකද අප පාඩ අපි බණ කියන අපට බන කියන්න විදිත් නෑ ඇයි මේ කයේ කියන මේ යොමවීම ජම කබලයි ැ දැ එතකොටත් තේර නොද මේ රපය මම නොවයි රූපය මගේ නොවයි එනගේ උපාදායි සභහාවේ නොබට නත්‍ර කරන්න පුළුවන්ද. හැකෝ හතු තේරම්ගන්න දැම්ක හොඳ උ හොද උදදාරනයක්ක බම खाයයක් මේක පුදුම खाයයක් මේය හෙදම මතායි ති කතන්දර යක්නම මේ කයගන ක කුණු කුණලායාන එක ඕන පහි පන්තේලාන්න ගට तेරෙනවා මකන නතර කරන්තන නත කර ර නෑකනේ අදු කරතන ඔය අඩු කරන්න අඩු කරන්න න සරතය මේක පිළිබඳ ප්‍රඥාවෙන් ඒ එකකමක සිටසිය එන්න කොටයි යම් කිසි වෙලාවක යුබීමම නතර කරගන්න හම්බ වෙන්නෑ ය තුළ යුම වීම තුළ මේ ස ත ඒ ඒක පිළිබඳ ඇලිමක් ගැටීමක් කට ගත්ත නන් දැන් අපිට ගාමිනීට වැරදිලලා මියුට්කන් මුට් එක බිලා ගාමනී මිරි බාගන්න කැවුණ ගගේල අපි එක තුර ඇලෙන් ෙත්ම අපක ගැෙන් ත් ඒක තමයි යොමු වීමනත් සද්දය එන එක නතර කරන්න නොට හට ගත්තා නං රාග්‍ය දේශයක් අනේක නෑ ඇයි නැතිවෙන්නේ මටහි සය මටයි මගේ ඇස නැති කල්ලි නැතිली ඒ වගේැ මෙමකද karena නැතිති aku ැතිmbandu tapipuluhan ගමණරදි වැ තිෙනවාගමණ ඔෙනගෙ ක වැග ප්ලම න සකාය සකාය සකය හටගත්තවේ තම්මයි අපේ තිෙන සකාය දෝලනෙවනේ ඒ සිහය පවත්වන්න බැරි නිසානි පැවත්තු වන සකායට එන්න දෙන්නේන එ සකාය එ එනවා ඒ ඒක තිෙනක් ආශ්‍රවය තින පබලත්වේ නිසා. මට ඕන කන්නවා මගේ ආශ්‍රවය තමයි මේ දාම පෝමාරියුම් ගොලන්ට හල කවුරුවරේ කෙනෙක් ඇවිලව ඩොම්බම් පටම්පරන් ගැව ඇතකොට මොකද වෙන්න මගේ මගේ අර අ ආශ්්‍රවය මොකක්ද මේ බණ කියන්න අන්න මට එතන එනවා අර ප්‍රබල මේ ඒ වෙනුවෙන්ඒ ඒක ව යම් කිසි තර මම දැනගන්න ඕනා ඒකට ඒ ඒක පොක පොඩ්ඩක් නත්ත කරගන්න කියලා කියන්න එක කියන්න ඕනා හබැයි ඒක දේශෙන් කියන්න බෑ මේ කතන්දර අඩ කිය මම කියල ගත්තු ශැනයෙන්ම චාමිණියම්මා නොබට රගන් දේශෙන් මැඩ පවත්ත ගන්න බැ දෙනි ඉක්ම රිලාවේම නොබගේ වුණ අර එලබ සිටි සියලඹ සිටි සියමකද සම්මා ධිත්්‍යයට පපත්වනු නොබලා වීඩිය ගන්න ඕන සීිය පවත්තු ගන්න ඕන ඇහෙන සේ මටහැ එකක් නොවේ වායමනිසා සති අවශ්‍යයි නොඹට දිත්්‍යයති මලියට සතිය ගෑයාම නැත්තක් නොබව ආයිසරය කරගෙන යනවා අර සක්හ සමුදය වෙනක ඔබට පේන්නේ ම ගාමීට ස් සූති කරන්න ඕන සද්ධ කරට ක හරම අපිට මේ ප්‍රායෝග ප හොඳ උදාවෙන්නක දැන්හර අපිත්තකේටක ජනකටමක දුුණ මේක සචාමිනීට මේ කසුරුවන්න බැයින්නම් ම එන්න කියල මනුසේතරාව ලගේ අපිත්තේ ඇයි ඕන වෙලාග ඩෝම් පටාම් පටන් සතාන් මේ යුද්ධ වගේ ඒ මනුසයගේ යොමවීම නිදිරීතම යනවා යොමෝ ඇයි යොෙනනවත්තන්න බෑ නාන්න බෑ දැන්ගේ මනුසය කියනවා. දැංවෝ කරකෝඩිනිිචචා ගොඩින් අන්නවා ඒකන එක ඇත්තන ගදාව ඇත්ත කියන්න බෑ ඒ ඉදැන් ඒක ඒයාගේ සාධාරණයායට මේ යොමුවීම අතර කරන්න බෑකාටවක්කල් දෙ නිසා ඒ මේක හොඳ උදාහරණයක් යොමු වීම කොටරම් ප්‍රබලද කියන එක යොමු වීම ප්‍රබලත්වේ මට මට කොන්ටල් කරන්න බෑ යොවීම මේ බන්නබේ බණ හානකොට දැම් අම්බන්නවට පට දන්සල පට පටන් ඩෝම් පටුන් දැන් මේ ම මේ බන කියීල පැත්තක දාලා ඩෝම් පටොු ග නි ජුට ල ඒට ඒතුන් මගේ යොම වනමත ඉ ඒමිසන්ට ඩයන්න ඇගේල් ලර ර ඉතින් අර බෝම සතුටින් මොකක්ද හන්දිය දන්සලක් දෙම අමරට තෙවු නට ඩෝම් ඩුම් පටොන් කලා ොගලන්න යොමුණ සත්‍ය කතාව ඒකන ඒක මේ අපි මේ කකොඳ උදාරය කයි මේ හැසිරීම මේ උපාදායි රූපය එන එක නත්තර කරන්න බැනුබලට උපාදායි රූපට එන්න දෙන්න ඒ විදිටම ඇැබයි ඒක මම කරගන්න එපා මගේ කරගන්න එපා මගේ ආත්මියය සභාවෙන් ගන්න පා කියෙකයි තත ගතන් වන්සකිවීම පැදිලිද පැෙන් ගත්ත කොල්තරම් පැහැදිලි න මේ අමට පාදල් දුන්න ඕන වනේ දැන් මේ අම්මලට පේරෙනවා මිචචරම් සියුන්තැනකින් බැහැරවෙලා කවුරුහරි ඉැ පටි සම්පාදන දැන්නේ දකින්න පත්තයෙන් නොප දින ලොකන නොබ දකිින් හේතු ප්‍රත්වයෙන් හටගන්න ලෝකයේ දැන්ේ නොබල කතා කර. ඒක නොදැක මේස්කඳ පහේ අනිතේ දකින කටයකුත් තිඉන්නවා අපේ රටේ. ඇැබයි ඒකුලු දකින්නේ ශාස්වත දෘෂ්ටය තුළ මම මගේ මගේ කයේ මගේ පංචස්කකාන්දේ අනිත්‍ය යගොලො දකින් මගේ ආයතනයන්ගේ අනනිත්‍යයගොල දකින්. මටහම්බුවෙන දහතුන්ගේ අනිත්‍යයගොල දකිින්. ඇැබ මෙතන ඉ මේ ලෝකේ ඉන්න මේ දහ දෙනා මේ විසි දෙෙන ගගි ට් ්චිට ය ෑනගමම් ඉදල හිටලනික ගොඩොලායායන කටතිය යම් වාසනාවකට කැමත් වාසනාවන්තය වුණා තාගතන් වහන්සේ විග්‍රහ කරපු නියාය ධර්මය තුළින් මේ කියන අන්ත දෙකට බැහරවෙලා මැදින් දකින්නම එක. මංකිල පැෑ දිලල් දෝගලට එකනිසා මන්ත ය පහදල දෙන්න අම්මාට මකදද මේ සූත්‍රය තථගතන් වහසේ විග්‍රහරලා තියෙන කෙලා මොකද අම්මා සූත්‍රය උපාද උපාදාන පරිවත්ත සූත්‍රය මංගාණ්ඩ බාල මත්්‍යය. පුළුවන්න ගන්නදැ දැම් ගන්න බැරිවේ මංහිතන ඔය චාමනයම්මගේ කතාට එක්කෝ වෙන්න පටන්. එතකොට මේ උමුකාද සූය උපාදා පරිව්‍යතන සූත්‍රය හරිද මේක ම පාදල දෙන්න මම සූත්‍රය අරගෙන කියවන්න. මේම බරු කියන්න ඇති නිසා ම සුතය කියවන්නම් අම්මලා මේ සූත්‍රය කියවන්න මේක සංයුත්ත නිකායේ කන්ද සංයුත්තය උපය වක්ගයේ එක දෙක්ක එක හතර කියට සූතතය ලියගන්න මේ කියවන්න ඕන මේනික අරම හැමලෑම් කියනන ගෙදර යන ගමන් බණන්න එන්න එ එපාක ලියාගෙන් හර කියවන්න සංයුත්ත නිකාය කද සංයුතය උපය වගේ උපාධාන පරිවත්ත සූත්‍රය එක දෙක්ක එක හතර මහනන මන්ද විසූත්‍රය මංගොලන් පහද ගෙනන ගොලන් තෙරීම අපි ඉන්න තැන මහනෙන මේ උපාදානස්කන්ද පසකි පාධනස්කන්ද පහත්තේ න අපිට මනාද ද සදන සංඥා සංකාර බි්ඥාන මනන යම්තාක් මම දැම බුදුහම්දුුරුකයන් අරිද සැවත් නොරදිකයන්. මානනී යම්තාක් මම කාර්දකයන් මානකයන් මේ සෝවාන් පිරිසරමකයන් උොදර ත් මල තියාගයන් මේ උන්වහන්සේගේ සග සංගයාටකයන්නම. මනන යම්තක් මම මේ පංචෝපාදානස්කන්දය චතුු පරිවත් වශයෙන් න සතර ආකාරයට ඒකයන්නේ තිපිරි තිපිරිවට්ටන් කියනකයි මේ සතුස් පරිවර්තගේ දදසා කාරන් කතාවක් නෑ මෙත ඒැන පංචස්කන්දය සතර ආකාරයට ඇතිසැටි අවබෝධ නොකළෙන්ද ඒැන මම මේ අපි පාලි පැත්තෙන් කිවොත් කියවා මෙන්න මේ මේ පංච උපාදනස්කන්ද චතුපරිවත්තන් යතාාබූතන් නා සංඥයිය මේක ඒ යථ බූතප ස්වරූපය මා නොජටවා නං හරි මේ විදන නොදකින තාක්කල් මම පලන බුදුහන්දුර කියන කතාව. ඒතාක් මම අභි සම්බුද්ධියයි ම සම්මා සම්බුද්ධයි දෙවිී බබොන් මරුන් සහිත ලෝක සත්ව ප්‍රජාවේ මහන බුණන් සහිත දෙවී බුණන් සහිත සත්්‍ර ප්‍රජාව අතර අනුත්තර වූ. සම් සම්බුද්ධයයි ප්‍රතිඥ්ඥා නොකලින් මම ප්‍රතිඥාවක් දු නෑ මානෙන මේ පංචස් කන්දය මොකක් ද පහතර ආකාරයකට පරිංජේජ වන තුරු පර් එකන විශේෂ ඥානයෙන් දැනගන්නා තුරු මම කිවනෑ කියල තමයි චමනයමක මානල යම් කල කළම් හ යම් කල්ල පටන් මේ පංච උපාධාන ස්කන්දය සතර ආකාර වශයෙන් අචි සති අවබෝධ කළෙන්ද ම මේ සතර විදදියටට මන් සතර විදියමකක්ද කියල ම පාසල දෙන්නම්. පංච උපාදාාන ස්කන්දය උන්හන්සේ බලනවා තෑම ස්කන්දයක්ම හතර ආකාරයකට. ඉතුර මේ පහ හතර ආකාරයට බලනවා. ඒ හතර බලනතා බලලා අවබෝධ කරගන්න තුරු මම කිවනෑ සම්මා සම්බුද්ධය කියලා ඒවාගේම මං මේක අවබෝධයට කළෙන්ද යම්දවසක මේක ඒ විදිර බල අවබෝධ කළෙන්ද ම දේ බවු මරුන් සහිත ලෝක සත්්‍රජාවය සම්මා සම්බුද්ධය ප්‍රශක්ලා කලකින් කියලා ච පරිවර්තකයි කසිේද මොකක්ද මේ ච පරිවර්තකේ කියන්නේ මෙන්න මේකටයි රූපය අවබෝධ කළමි රූප සමුදය අවබෝධ කළමි රූප නිරෝධය අවබෝධ කළමි प නිरोෝධගාමන ප්‍රතිපදාව අවබෝධ කළ කියද එ तोකොට රූප පළිබඳ දනාව අවබෝධ කළමි වේදනාව සමුද අවබෝධ කළමි ේදනාව නිරෝධය අවබෝධ කළමින් වේදනනා නිरोෝධගාමනනි ප්‍රතිපදාව අවබෝධ කළමින් කියතන එො රूප වේදනා සඥා සංකාර විஞ්ඥාන කියන මේ පහ මෙන මේ ආකාරයට අවබෝධ කලා ළම බදදුහන්දුරුකිය කැදදිලිද මා මනන රූපය කවරේද දැන්වන්න රූපය ගැන පාදල දෙනවා. සතර මහා භූතයෝද සතර මහා භූතයන් නිසා පෞතින්නාව රූපයෝද මහනෙන මේ රූපයයි කියනු ලැබි. මෙන්න මෙතන තමයි බලන්න සිංහල පරිවර්තනය අපිව පිනාස කරපු ආකාරය. තතාගතැන් වහන්සේ පාලිය දෙකිවවේ කතමංච භික්වේ රූපන් කුක්ද භික්ෂන රපය. චත්තාරෝච මහාභූතා ඒකක් සත්‍ර මහභූතය දහතුවත් චතුන්නන්ට මහාභූතානම් උපාදයේ සත්‍ර මහභූත දාතුන් ඇසුරුරගෙන රන්නාර උපාදායරපයි ොට මොකක්ද රප කිය දතන රූපර්ග දෙකක් ගැන මේ කතාගලදී. ඒමයි හම වැරදින්න තැන් සුළු තැන් මිස්්වලෑ මේ තැනි හරිට ග්‍රහණය නොකරණන් <laughs> <laughs> ි අපින් අපේ ඇඳුම් ඉවරයි නේදර කබලින්කා රහරකට්ටය ඉදිරී ටන ඒක නිසයි චාමිනියම් මං එදා ඒක ඉතරම ගැම්ුරෙන් පාදල දෙන්න උත්සාාක ඉද මුච්චද බික්කවේ රූපන් මෙන්නකයි මෙ මේ රූපකය බ මෙන්න මේ විදියට ෙන්ම්බ රූපය දකි න්නොනු රූපන් ආහර සමුදයා රූප සමුදයට. මේ රප සමුදේවන්නේ ආහාර ආර නිරෝධ රූප නිරෝධ යම්තනක මේ ආරය නිරෝධනන්ඒ රූප අයමංච එතකොට රූපය දැ රූපය දැක්ක කද මේ මේ රූපය කියන එක පාදල දුන්න කෝමද චත්තාර මහභූතා චතුනන්ත මහභූතා මේ අදාල රූප දෙක තමයි රූපේකය දැන් මේ රූපය පිළිබඳ හතර කාරෙන් දකි පැදැන් පැදිිලිද මේ හතර දැකවේට තම බහදුුරපිට කෙලදෙන් රූපය කියන්නේ සත්‍ර මහාභූත රූපත් සතර මාහහාභූතයන්ගින් හටගන්න උපාද රූප දෙකයි මේ රූප දෙක භක්කවේ ආහාරෙන් තමයි රූප මේ රූප දෙකම සම්බදේවෙන් හරියටම ගැල්ප දෙකක් ආහාර නිරෝධයෙන් තමයි මේ රූප දෙකම නිරෝධයෙන් දැන් දෙකම ග කියනක උකුල් දානක් මේක තේරෙ නෑ නැ්ම් මේ රටක මේ අග න්න උට තේර ෙත්න මේ ගට ක් තේරෙන්න තිස ඉට පස්සේරූප නිරෝධ රූපය දැක්කා රූප සමුදේ දැක්කා ආහරෙන් තමයි රූප සමමුදේ වෙන්නේ ආහර නිරෝධය රූප නිර ඉට පස්සේ රූප නිරෝධගමින් ප්‍රතිපදාමකද අයමංච අරියෝ අත්තංගිකෝ මේ ආරයෙකු ආරෂ්ටංගික මාර්ග රූප නිරෝධ ගාමනී ප්‍රතිපදාව තමයි හර සැගක මාර්ගය කියන් න බුද්ධියය දැන්ආ දැන් සමාධිත්්‍යය තුළන නොට මේ උපාදාය රූපය හටගන්න විදියි. මේ වාදාය රූපය අම්බුවන නොබට විදයි. නොබ දැක්කොත් අර කියන්නාව අරමුණ යොමු වීම තුළයි මේක බත්තය නොයි මේ රූප සංඥාව මට ආවි කලා දැක්කොත් නොබ සමාධිත්්්‍යියදී නැද තමා දික්ටිය හ ඒක තමයි මේ රූප නිරෝධගමීින් ප්‍රතිපදාව කියන්නේ මොකද සම්මාදිිති සම්මමා සංකප සම්මාවාචා ආදී වශයෙන් දැන් මේ රූපේ නිරෝධ වන ආකාරය තුළ ඒ රූපය විතරක් න රූපේ විතරක් නොබට බලන්න පුළුවන්ද මේද බැැ රූපත් සමග ගැත ගැහෙනවා නාමයක්ත් එම නත්තං රූපයත් සමග ගැත ගනවා බේංඥා සංකාර විඤ්ඥාන එ ඉතුරු හතරම ඉතුරහ ගැතගැනවා එතකොටට සම්මාජිති සම්මා සංකප කියයන් ඒකෙන් ඒ පහතුළ නොවේද නොබට සලාඇතිනික ලෝකේ සමුද වුණේ ඒ පහතුල සලානක ලෝකේ නේද නුබ දකි ඕන අර කියන්න වූ සම්මාධි්‍ය සම්මා සංකප සම්මාවාචා ඒ කියන්නේ ඒ නබට සලාඇතිනක ලෝකේ සමුදේවෙච්ච ෂනයම ඒ ලෝකේ නේද නබ අනිත දු නාත්මගෙන සිිලක්ෂණයටටත් කර දකින්නේ ඒම ඒ ලෝක නේද ම නොවේ මේ රූපේ මංග නොවේ මේ රූම්පේ මාතුල නෑත කියලා මේ හසත්ව දරම ආකාර ජක ේවෙලා නේද න නි නිදැ අනිෂ සංාව මේ කිය අනික්ෂ සංා වඩ මෙතන කියන්න රූපය සමු රූපය සර ඉතිරූ පන් ඉතුරූපස්ස සමුදයෝ ඉතුරූපස්ස අත්තගමෝ කියන එක නමේද මේ බලන්න කියන්න ඒ බල ඒක බලන ඒ බලන එක නොවයිද මේ කියන්නේ අර්ශ්නාාක මාල්ගය කියල ඒක නොවයිද බ්ඩාරවෙල සති අත්්‍යයාගෙන වාඩිරෙන කියකිේ. රපා හිතුරූපස සමමුදය ඉතුරුපස අත්ත ගම කියලා ඇතිික පියාගෙන ඒක තමයි නොකදද මොකක් දම්මානු දම්ම පතිපදාව නැක්තන් හරතංගික මාදි එතකොට බුදුහමුදුරෝ කියන මේක මේ වි දරගගේ ඉට පස කිය නඒ ති නතර න්න බුදුහමුදුරුව මානනී යම්කිසි මහන කෙනෙක් වෙද්ද බමුණු කෙනෙක් පෙද්ද මෙසේ රූපය දැන මෙසේ රූපය සමුදය දැන මෙේ රූපය නිරෝදේ දැන මෙසේ රූප නිරෝධගම්මනී ප්‍රතිපදාව දැන රූපය නිර්වයදය පිණස දැන් රූපේ නිර්වේදය පිස නිරෝධය පිස මේක බැහැර කිරීම පිණිස පිළිපන්නේ වෙයි ද අන්නය තමයි ශසන ඉන්න කෙනා කියලකය ජත් තමයි ශාසන ඉල කෙන කියල. දැම අම්මලට ශසන ඉන්න බැයිද මේ සඟ පිරිසට හළුවන් හුලෝ . එත කොට්ට ඉළඟට කන මහනෙන ය මහන කෙනෙක් ොබ බමුණු කෙනෙක් මේ රූපයේ සමුදේ දැන සූප නිරෝදේ දැන සූප නිරෝධගමණනි ප්‍රතිපදැව දෙන රූපයාගේ නිරෝධය පිණිස විරෝගය පිණිස උපාදාානය නොකොට දැඟයා දකිනන උපාධානය නොකට තශ්නා දුෘෂ්ටිවශෙන් අල්වා නොගෙන නිදුනේ වෙද්ද ඌ තමයි සුවිමුත්තයා යම් කලෙක සුවිමුත්තද ඕ කේවලය ඒ සියලුදේ කළ අවසං යම් කිසිකන කේවලද ඔවු තවත් පැනවීමට කරුණක් නැත ොට ත ඉක් න මානන දැම්මේ තමයි රූපේ දැම්ක රූපේ හතර විදිට බැලුවද ඇබ ද මුදුරු හතර විදිටම බැලුවක් එතු ඒක තමයි තතාගතන් හන්සගේ මං මේ ආකාරයට මේ විදියට හතරවැදැරුම් ආකාරයට පත් වේදනම සංඥාව සංකාරය ති්ඥානය දකින තුරු මේ දව බම්බුන් මරුන් සහිතල සත්තව ප්‍රජාවේ මම සම්මා සබුද්ධයයි प्रකාශ කරන්නේ බලට මම ප්‍රති්‍යශ කරගෙන නබලට प्रකාශ කරන්නේ දැම් මේ කියන මේ මේවා ඕනද දැන් අර කියන අ අර අමනකද ස්කkanන්ධ පරියෙන් බලන්න මේක ඕනද අන පරිියයට මේ ඕනිත් නෑ ඒගලු බලන්නේ බාහිතක රූපය ඒගොටන්ටල බලන්නට කොහෙත්ම ඇබේ ඒගොලු මේ එකක ගහප නොවා ඒකළ මේක ගහප නොම මේ තමයි රූපේ මේ තියන සත්‍රමහා භූත රූපය මේ රූප සමුදය වෙන්නේ සත්‍රමහා භූත රූපොලින් රූප සමුදය රූප නිරෝධ වෙන්නේ මේ සුද්දර්ශක තික ඉින්දිල රූප නිරෝධ ගාමෙන් ප්‍රතිපදාව කියන්නේ එන්නේ එක පිළිබඳ සියලොම භාවනා කරන. ඒ ගලපුුණ ැදන ඒකයි මම කියන්නේ ඒ දමට සදධර්ම පතුරූපන ඒක තමයි තවට දැ ක ඒ ඒ ප්‍රතුරූපකය කෙතරම් සියම් ලෙස උතුම් ගැඹුරු දහමට ප්‍රහාරයක් කෙල්ලකන්නවාද ඒක මෙල්ල කන්න ප්‍රහාරය පේන්නේ නුබලට බු දහම වල යනුබලට පේරෙන්නේෑ එසිම් ඥානයෙන් බලන කෙනෙකොට මිසක් එක පේන්නේ නෑ උොල්මා දැන් මේ මේ දැන් එතකොටම් දැන් එදා තතාගතයන් වහන්සේ ජීවමානව ඉදැද්දී තතාගතන් මාන්සට මේ ප්‍රස තිබුන්නේ මේ තරම් සියුම් බානක පතුරූපක එදා තිබුණනෑ ඔය මාචලචලකස්සප මක් කලි ගෝසාාල ඔය කියන ඒ අයට තිබුණ වෙනම දැක්මක් උප මාතය උන්වහන්සේ තේර නොවැැසු විරු දහමක් ඒ කාලි දේශනා කරපු නිසා නේදුපුල් මාහත්්‍යය මේ බුදුන් වහන්සේ මේ ලෝක පහළවෙ ස්සෙල්ලාවිවිධ මතධාරින් ලෝකේ හිටිය කියන්න වූ මකලි ගෝශාලර් ඒ ඒ මට මේ තතාගතන් වහන්සේගේ පඩි් සමුක්පාද නියා ධර්මයත්තක්ක සන්සන්ධන උන්නෑ දැ දැන් මේ සමාජ ගත වෙලා තියෙන මේ එක ඒකන බුදුහමුදුරෝකය මේ මේම ප්‍රතිරූපක යම් දවසක මතුවෙනකොට මගේ සත්‍යය ධර්මයට තැනක් නැති වෙනවා සතය ධර්මය වැලෙනවා කියලා සමාරකත්යක් තුග තරන ගෝල් ගොලි තුර ැ ඒ පේන සිවුම් බව ඒක තේරු කල දෙන්නත් බ ඇයි අර මිත්‍ය දෘෂ්ටික අරර කියන්න වූ අ මම කියන අර මකිවෙන් ගොලොක අර පාප මිත්‍රයෝ ඔහ වටලනවා ඇයි හදල දෙනවා ඉගල ප්‍රාප මිත්‍ර ඇවිල්ලා මිත්‍යයා දෘෂ්ටිකු ඇවිල්ල කියනවා නෑ නෑ ඕකම තමයි යය කියන්නේ අපි ච්‍යයන්නේ ෝකම තමයි. හැබැ මේ තින සියුම් බව නොඹලට පෙන්නේ නැහැ. ඒක නිසා නුඹල අර ග්‍රහණයට හසු වනවා අර දැම ඇතකද අපේ ලංගලිටපු කෙනනගේ ග්‍රහනකසූන. ඇයි මේ ඇත නැත කියන අන්තක බුදු හමුුරුව කියලා දීලති නවද එත කොට නුඹකිවොත් බාහිරය ගිරේ කින්නවා කියලා නොබහවේ නොලු ඇතන්තයට එ මෙලු බැල්මට ඇත්ත නොවදගේ හැබයි කතාගතන් වහන්සේකිවේ ඇත ැත කියල අන්ත දෙ කටන මේ මම කියන හැඟීමෙන් ලෝකේ හසුරුවන පුද්ගලේ ඇත ූසාසර්ත දෘෂටිකයා මම කියන හැගි ම කිය නැගගේීමෙන් බැහරව ෝක හසරන පුදගලය ගඇති ඒඋත්තජය දෘස්ටිකයා හ ම කියන හැඟීම ඇත කියන හැගීම අසුර නවා තව කෙනෙක් මම කියන හැගීම නැත බුදවාන්දුරකේ ඒ ඇත නැත උුදන්දුරකය දිරෙක් නැත බස්ස එකක් නැත නෙමයි එතකොට අ අර අහිංසකාව ග්‍රහණය වනාා අර පාපමිත්‍රයාගේඩට තව කෙනෙක් කියනවා නාම රූපය කියන්නේ මේ මගේ කයටලු මගේ රූපයක් මොහතක්ම හොතක් පාසක් බිඳෙනවා කුසිට යන ජන දාසනක් කසිගීලෙන්නේ තැබැලුබැක්ම ඇැත්තන අන්න පාප මිත්‍රයාට ගොදුරුණා රථගතයන් වහන්සේ දේසනා කරේ ඒම රූපයක් පිල් බඳ සතාගතයන් වහන්සේ භග්හ කරේ උපාදා අයරූපයක් පිළබඳ ඒ උපාදා අයරූපය මනස තුළ හටගෙන ඒරූපේ මහොතේම ඒ මොහොතයන බිඳියයනවා නි වේද වේදනාව හටගන්නකොට රූපේ බිදිලා ඒ කතාග ගිනිදාසය ගැන ී මේ මේ සවිඥ්ඥානක කයතුළ සිදුවෙන ට නොපෙනෙන ප්‍රඥාවෙන් දතියුතු සිද්ධාන්ය ත්කද දැමන් කියෙක පැදිලි දෝගලට මට මේ පාදන බෑ එතකොට මහනන වේදනා සම වේදනාව මේ වේදනා සමූය හයකි වේදනා හයකි චක්කු චක්කුස් පර්සයෙන් හටගන්නා ේද මේ වේදනා පිළිබඳ පාදල දෙන්නේ පතාගතන් වහන්සේ සෝච සම්පස ගාන සම්පස වේජනා ආදී වශයෙන් මනෝ අවසාන වේදනාමකක්ද ම මනම්ප මන සම්පස වේදනා මානන මේ වේදනා ඇයි කියන ලැබේ. උස්පර්සය සමුදයෙන් වේදනාව වේ අන්න පේ ළඟ පොයින්ත කර ච්රගල් කතා කරු විිඳම් හටගන්නේ අධිවචනම්පස් මේක තමයි ඒස් පර්සය හැබැයි මේක අර විකෘතිවාදීන්ට චක්‍රේ මැද තියෙනවනේ මො වේදනාවක් සම්පස්සෙ හැබයි ඒගුණට වැරදුනා ඒ වේදන ස්පර්සයට වේදනාවට ස්පට චක්‍රය අනුව කොතනද වේදනාවට පටි සම්පාද චක්‍රය අනුව නං මැදන වේදනව අප හම්බවෙන්න වේදනාව චක සි වේදනාව වේදනාවට ප්‍රශසයම කක්ද ස්පර්සය පර්ෂයර්සේ එතන දැ රවට ්‍රවට ිකාරය අපය පෙන්නු අතනින් මෙන්න අන්න බලන්න. මංකයන්නේ මැද තමයි. ේදනාව තියන් කියලා හැදිල හැබැයි දැම්මක් නොබලට පාදර දෙන්නක් දැන් මේ අර විකෘතියාට වේකෘතිය අපය පෙන්න්නනවා මේ තියන චක්‍රය මැද තක්කු සම්පස්සදා වේජනාව වේදනට ප්‍රත්ථ්‍යම කදද මේ බුදවාන්දුර කියය ස්පර්සය කියලා දැන් නුබලට මේක මෙතනින් අතර වුුණොත් බලාලට එතන එ මේ සත්‍යය වැහැෙනවාද නැද මෙත අතර වුුණොත් සත්්‍යය වැදල ම පදල දෙන්න දැ මෙන්න මේ චක්කු සම්පදදා මේ වේදනාවට මෙන්න වේදනාවට මොකත් ආහාරය පස්ස සමුදෙන්දමු ඇදිලින මස්ස නිරෝධද ර ඒ එතකොට මේ ආර්ෂ්ටාන්ගික මාර්ගය තමයි වේදනා නිරෝධගාමණ ප්‍රතිපදාව. ඇයි සම්මා දිිත්වල පත්වකුට පමණයි තේරෙන්නේ මේක නිරෝධය කරීමේ හැකියාව ඇයි ඕට ප්‍රිච්ෂ සම්පාද නිය ධර්මයෝ අවබෝධ කරගතු කෙනෙක්ම සම්මා ිතිර පත්න සම්මාි පැ මානන යම් සමකෙන් බ්‍රහ්මණගෙන කරවිදිරම් න වේදනාව දනිට ේදන සමුදය දනනිද ේදන නිරෝධබෙන ඕ මේ ශාසනය පිහිටා ඇත කනෙ මේ ්‍රහ්මණ කෙනෙක් මේ වේදනාවේ සමුදය දැන වේදනේ නිරෝදය දන වේදනා නිරෝධගමනී ප්‍රතිපදාව දන මේ වේදනාව පිළිබඳ නිර්වේදයක් විරාගයක් නිරෝධයක් උපාධානය විසින් එතන තුපාදාානය නතින් ඇයි මේ පංච උපාධානස්කැන ගැනනකියෙන් මේ නිරෝධය උපාධානය විසින් ග්‍රහණය නොකොට විමුක්ත වවානං සුවිමුක්තවෙයි ඒ සවවිමිත්තුවෙයිද ඔහු ඔගේ උකටලි වෙයි යම කුකටලිේද ඔහු පැනවීමට චරිතයක් නැත ැ මේක තමයි වේදනාව දැන් කියල දෙන්නේ සඥාව. ඔන්න දැන් අර 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 විකෘත්ති කාමින්න්නට චක්‍රේ මැදර ගෙනිච්චේක අයිගුල්න්ගේ දුුන්ටික දැ ඇතැදිි ගැලවෙන් ොක්දවෙන්නේ නන සඥා හයකි මනාද රූප සඥා සබ්ද සඥා ගන්ත සඥා රස සඥා පට්ටබ සඥා දම්ම සඥාව මානනි සමයට සංඥාය කියන ලැබේ ස් පර්ස සමුදයෙන් සඥාව සමුදේවේ . අපි කියල තිබුණ අම්බලාට අධිවචන සම්පස්සේ තුළ තමයි විඳීමයි ඳනාගැනීමයි ජේතනාවයි චුුණම තියෙන්නි කිය. තු මේ කිව සඥාව හඳුනාගැනීම පස්ස සමුදෙන් සඥා සමුදේවේ. පස්සේ නිරෝධයෙන් ඇයිම සඥාව කියන එක අධ වචන සම්පස්සය හතගෙන එමහොතේ මේ සඥාව රෝ නිරතු ලා යනවා ඒ මගේ වසගේ පවත්තන පුළුවන් සඥාවක් නො ඒ සඥාවතනම නිරෝධ වෙලා යනවා ඒ සඥාව නිරෝධයනම් ජමෙකු අරෂ්ටාන්ගක මාර්ගයට පැමිණි නොවන ඒක තමයි සඥා නිරෝධ ගාමනී ප්‍රතිපදාව පැදිලිද ටම පැබ මාන යමක් සමන ක්මන කෙනෙක් මේ සඥාාවදන ද අර අරවි ිරම් කියන වුට කිසිවක් මේත් මේකැන ප්‍රඥපතියක් අලුතින් ප්‍රඥපතියක් චරිතයක් පැනවන්නේ නැත එක එක තතගතුරන් වහන්සේගේ පැදිලි කිරීම නම් කාාලි පැදලි කිරීම නම් මේ එයා එතන නත්ත පන්ඥ පනායයට තව පැනවීම කරන්න බෑදැන් යා දැක් සතය අව බෝධ කරපු කෙන ඊට පස්ස මාෙන චේතනා හයයිමැන් කියනමකද රූපය කිව් අද ේදනාව කිව්වා සඥාව කිව්ව දැම් මේකැන සංකාරය යම් බලන්නහොම මේකෙදී පංචස්කන්දක ඇද කතාගතන් වහන්සේ මෙතන විග්‍රා කරන්නේ සංකාරය කුම කැටටද නම රූපය රූප වේදන සඥා ත ද තගතන වසෙන් පංච පාදනස්කන්දය විග්‍රහ කරන කොරත් මෙතන කියන්නේ මනන චේතනා හයකි ඒකන්නේ සංකාරෙන් හයකි සං සංකාරෙන් ලූබ සංචේතන සබද්ධ සංචේතන ගන්ධ සංජේතනා සස සංජේතන පොට්ටබ සංජේතන ධම්ම සංජේතනා මානනි මේවායි මේවා සංස්කාරයයි කියනු ලැබේ අන්න කියන මේවද සංස්කාර කියල මම ඒදනවා කිය න්නකෝ තරම් පැහදිලද ගැල හිතා මේ ආරෂ්ටාංගික මාර්ගයම මේ සස්කාර නිරෝද්ධගමී ප්‍රතිපදාවයි ඒට මේ වැදගත්ම වචන ගන්න. මේ සංස්කාරය කියනු ලැබේ ස්පර්සය සමුදයෙන් සංස්කාර සමුදය වය කියල කියීම ඇත්ත ඒනම් අධි වචන සම්පස්සය තුළ නොවෙයි ද විඳම් හඳනා ගැනීම ඇදිලිද රත්නයගම්මට කො රත්නයගම්ම අම්ම කතා කරන්න නැහැදිල්ලි ඇහග ඉින්න හොදට ද. කට මේක දැන් මේ අම්මාලා අම්මලා මෙතෙක් රත්නය කම්බලා ඔවබෝධ කරගතු දේ මේක ට සීයක්ම සංසන්දනය වෙනවාද නැන්්ඩ. සංසන්ධනය වෙනවා සියර සීයක්ම ඒකයි කල්තනා කර කරා හගෙන හිේ ො එහම ඒම එ අගෙනින් එක ගොඩක් වතිනවා මේක තින සියුම් බව නිසා. එකකො දනකට කියනවා චාමිනි බලන්න. ැන් ුබලාලට පැහැදිලීද රූපය හටගත්තේ ආහාරයෙන් කියවඋනහාරේ සකාර යි ලුර සුකුම හාරය පලින්කාර සුකුමරය තු සුකුම ආහාරය කියන්නේ මනසතුල ගොඩ නැගනු ආහාරයක් නොවේද. එමයි එහිලසතුලඒ තගතැන් වහන්සේ මේකට පටිග සම්පස්සය කියනක දැම්මි නැත්ති. ආහරයට . එතන බාහිර රූපය නිසාන්ත බාහිර සරික මරයම්මා තන රතු රූප නි උන්වාන්සට දාගන්න විටියක් නෑ පතික සම්පස්සේ ඒතයි ඒකට පටික සම්පස්සේ දැම්මත් ආහාර සමුදයෙන් රූප සමුදේවේ කියන වචන කියගන්න උවහන්සේ දැම්මා ඊට වැඩිය වෙනස්ශුදියකට උන්වන්සේ කිව්වා ආහාර සමුෙන් රූප සමුදේවේ ආහාරය යනු කබලින්කාර ආහාරයි ඒ අබලින්කාරරය ම පොටස් දෙකට වෙන් කරමී එක හෝලාරික අනික් සුකුම දුකුම කියන එක උඹ දැන ගන්න ඕනා ප්‍රඥාවමනයි දැ පැදි යොමු වීම තුළ පතික සම්පස්සේ කියනෙ තමයි ප්‍රඥාවෙන් දත ත්චුත්තේ ගුණහසේතඒක පස්ස සමදයෙන් කියල දැන්මනන් අර රත්නය කම්ම කිවෝ අරකත් එක්ක ගැතෙනවා ඒකයි මේ බුදුදහම ප්‍රඥාවන් තයෙන්ට පමණයි කියලා වේ දැන් බලන්න ඊළගේෙක් මේ අම්මල ඔක්ොම ද දෙක මේ ිඩා බහි නොන දැ මේ අම්මල මෙත අම්මල මෝඩ නෙමේ අම්මල මෝඩනෙමේ. එතකොට ඊළගෙක බලන්න කකෝ කොතරන් සුන්දරද කියලා මාන විඤඥාහයකි එස්තක වි්‍යාන සෝත වි ඥා ගාන විඥ්‍යාන දීවවා විඥ්‍යාන කායි වි්්‍යායේ මනො වි්ඥාන විඤ්ඥානය කියනු ලැබේ නාම රූප සබදයෙන් විඤ්ඥානය සමුදේවේ එ අර කියන රූපවේදනා සඥා සංකාර කියන හය එකතුවනවේද නම හතර එකතුනවේ ද නමරපයකන් ඒතික ඒතික සබුදයන් තමයි විඤ්ඥානය කියෙනක සමුදයක කියන්නේ නාම රූප පන්චෙන් විඤ්ඥානය එ. ද පරිිපාති චක්ක්‍ර මේ කැලපෙන් නැද කතා කරද ද මේක කතා කරන්න තකොට නාමරූප සමුදයෙන් විඤ්ඥාන සමුදය නනාමුරප නිරෝධයෙන් ඤ්ඥානය නිරෝධවයි. අරෂ්ඨාංගික මාර්ගය විඤ්ඥාන නිරෝධගාමනී ප්‍රතිපදාවයි තු රර්ෂ්ඨාගික මාගගේ සම්මාධි්‍යර පත් ඕවනු කෙනෙකුට මේ විඥානය නිරෝධකිරීම ප්‍රතිිපදාවක් දන්නවාද දන්න. හ යම් මාන කෙනෙක් මේ අර විදියටම කියන විඤඥානයක් මෙසේ විං්්‍යානය දක විඥ්‍යාන සමුදකදක විඥා නිරෝධක විඥාන නිරෝධගමනි පතිපදාව දක නිර්වේදය පිණස විරගගේ පිණිස නිරෝධය පිසද පිපන්නාවේ. ඔහු තුම මනාවට පිළිගන්නාවේ ඒ නිසා ඔහු මේ ධර්ම විහි මේ අතමයි ධර්ම විනේ පිතා කියර මෙත ධර්ම විනය පිතා කියල වජනයක් කියනවා. ඒඒම කියන් දැම්මයා සියල්ලද. කියයම්ගේ මන ම යම න ම යත කොට විञානය කියල දුන්න ඉर्වා से මහනන යම් कि මහනකනක් බ්‍රහමණමේ විඤ්ඥානය දැක ාන විज්ඥාන සමුදය දක ාන නෝදේ දැක වි්ාන නිරෝධගමේ ප්‍රතිපදාවදැක විඤ්ඥානය නිීර්වායදේ විරාගගේ නිරෝධය උපාධානය විසින් අල්වා නොගෙන මිදුනේ නම් මෝව මනාවට මිදුනේ වෙයි. ගනම කියන පංච උපාදානස්කන්දය පදාන අවසාන ප්‍රධාන උපාධානය විඥා උපදාානස්කන්දය මියම්කිසි කෙනෙක් සුයි මුක්්‍ර ද කෙවරීදක ඒ යම් කනෙ උකටලිවේද ඌට කැනවීමට චරිතයක් නැත ඒැන් එවු. මේ එතදි කියනවා ඒ කේවලි නො වත්තන් තේසන් නත්ති ප්ඥ පනයි යායි වටටෙන් තැ නිදුනා කියයි කියන්න මදු සංසාර චක්‍රයෙන් නිදුන කෙනෙක් කියල කියන්න කෙනාද මෙන්න මේ පංච උපාදානස්කන්ධය සතර ආකාරයකට මිනිවිද දැකපු කෙනා. එතකොට ම මේ සූත්‍රය ගෙනාවේ මේ සන්නන්න දුumaකාරක්ීයක් ක koෝgulalanන් ඇෙන් ොන දැන් අම් අද අවසකර සකව අසාවට කයdulීවිතේ එන්න විියකම්ුෑ. හැබැයි අව kataක පයි පදkaයි එක ක. අම්මලාට මගතන යම සී සීජක් හැදිවෙෙන්න්නඕන අවබෝධ වන උපුල් මහත්ත්‍ය සාදු සාදු සා දැන් අම්මලාට පුළුවන් රෙකෝඩික් නවත්තන්න මේක පිළිබඳ මනට තියෙන ප්‍රශ්න මගෙන් අහන් සාදුසාදසා ආසා සත්තා ජමචවාේවා දා ම හිද්දිිකා Punyantang anu mau dika ciranda kantu sasanang, akasata coba mata, dewa naga mahidika. Punyantang anu mau dika ciranda kantu sasanang, akasata coba mata, dewa naga mahidika. Punyantang anu mau kantu mamparanti sadu sadu sadu. අම්මා උපල් මහත්මයා වෙනුවෙන් අපි හැමෝම්ම වෙන උපපුල් මහත්මයායට පොන්්‍යයන් මෝර්ධනාව සිදු කර එරුවන් සැරණයි උපුල් මහත්මය සාමීදය ඇල සියලුම අප දංසභමන් පේ සියලුම දෙෙනත තරුවන් සරණ පාර්ථනා කරනවා ඇත්තටමම අද දවසය ධරණසාකච්චා දෙතක් පෙරිදක් වෙසක් පහරය නිමිතිනුත් ගදගත් ධර්ම සාකච්ඡා කහිපයක්ම කපුල් මර්මයා ඉතා හොදට ඒකන්නේ ඒමට වචනලින් කියල කියන්න අමාර තරමට කෑන මං අවර ධානත් නොමග ගිහිල්ල හිටිය එකන් වෙන ධර්මසාකච්චාබරනාාවකට සම්බන්ධ වෙලා නොමග ගිය නොමක ක ඇත්තරම් මම ඉදලා තියන්නේ කොයි මට්ටමේීද කියන එක දැනුව ීමට පැහැදිලි වෙන්නේ ඉතිං එවැන්නේ සත්‍ය ධර්මය දුරජාණන් වහන්සේ දේශනා කර සත්‍ය ධර්මයම ඔබතුමාතාම පැහැදිලිවඉතා හොදට අපට අවබෝධ වෙනආකාරයට පුමබිසක් කරලා අප අට ඉදිරි පත් කරලා අපි මේශශරින් මුදවඩ ඔබතුමාගන්න ක්‍රියාමාර්ගෙන ඔබතුමා ගන්නා වහිස ගැන ඇත්තරම අප ප්‍රශංසාාවට වඩා, ඔබතුමාට මේ භවේදී තාඉක්මනින් නිවන්සුව අත්තේවාය කියල ප්‍රාර්ථනා කරන අතර ඒ සහය දෙන අසනීපයෙන් පවා අසනීපතත්තිෙන් ඉදිදී පවා ඒ වෙනුවෙන් කැපවෙන චාමිනී දුවටත් අනත් සියලෝම දෙනා ඒ වෙනුවෙන් අවබෝධ කරගඩ විහෙසන ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් karenaවා siර sarrnai na